රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා හරිදේ හරියටම කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ මම චමුත් සත්‍යපාල ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත බැංකෝ වරාය තෙල් වෛද්‍ය අතුල වෘත්තීය සමිති 40ක් හෙට වැඩවරුමට සූදානමින් ජනපතේ අත්‍යවශ්‍ය සේවා ගැසට් කරයි जविपे उद्घोषण दी बिलिगत निमाल की देहे मरण परीक्षण अवसान हेट मे मरण गातने पाटलित पिलिकुलें युतुव हिलादा की कंदलु गैस हिस्कोपु गेनात परीक्षण मेतिवरने कड़ा कपल कले राजे बाव कोमिसमे निलतारें अनुरट कियाई कतानायक हमुई सजीत इल्लुवे मोनवाद මැතිවරණය හකුලා දැමීමට විරෝධය පළ කරමින් එංගලන්තයේත් විරෝධතා ආරංචියක් නැති මැතිවරණය ගැන මෛත්‍රී කියන කතාව නිදහසේ ඇස් පියා ගන්න හදද චන්ද්‍රිකා පානදුර සහ අම්බලන්ගොඩ වෙඩි තැබීම් දෙකක් පුද්ගලින් දෙදෙනෙකු මරුට එකයිකෝ කඩවත ව්‍යාපාරිකයෙක් ද්‍රවි කරුණානායකට එරෙහිව බැනුම් කර නඩුවේ චෝදනා පවත්වාගෙන යා නොහැකි අභියාචනාධිකරණයෙන් රීට් ආඥාවක් දේශීය ප්‍රවෘත්ති වෙතයි ප්‍රථමයෙන් අවධානය වරාය තෙල් විදුලි ජල සහ බැංකු සේවකීන් හෙට වැඩ වර්ජනයකට සූදානම් වනවා හෙට දිනය තුල වෘත්තීය සමිති 40ක් විරෝධතාවකටද සූදානම් වන බවයි වාර්තා වන්නේ මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා ඒ සමහර ක්ෂේත්‍ර අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමිනුයි වරාය තෙල් විදුලි ජලය සහ බැංකු හෙට වැඩ වර්ජනයක නිරත වන බව නිවේදනය කර තිබෙනවා සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද හෙට එක් දින සංකේත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබෙනවා එසේම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් හෙට පැවැත්වෙන වැඩ වර්ජනයට උපරිම සහයෝගය දක්වන බවයි අද ප්‍රකාශ කළේ රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමයේ විදිහට අපි ඊටාම් පැහැදිලි තීන්දුවක් ගත්තා ඒ තමයි හෙට දවසේ පැවැත්වෙන වැඩ වර්ජන ක්‍රියාමාර්ගයේ සම්බන්ධයෙන් අපි උපරිම සහයෝගය දෙන්න රෝහල්වල अत्यावश्य सेवा काटयतु हदसी प्रतिकार सेवा काटयतु वेनद वगेम किसुद बाधावकिन तोरो करगनियानो अन्निकुत काटयतु वलट यम्यम बाधावान नतिवेन्न पुलुवान एट दवसे रोगी प्रतिकार सेवा काटयतु विशेषयेन्म अपिट अपिट हकीपमन उपरिम විදියට පවත්වාගෙන න්‍යායම සඳහා අවශ්‍ය කටයුතු කරන්න තීරණය කළා රජයේ අසාධාරණ බදු ප්‍රතිපත්තිය බැංකු ණය වාරික ඉහළ දැමීම විදුලි හා ජල බිල ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල ඉහළ යාම ඉන්ධන මිල ඉහළ යාම ආදී කරුණු රාශියක් මුල් කර ගනිමින් හෙට දින වැඩ වර්ජනය පැවැත්වීමට සැලසුම් කර තිබුණා රජයේ සමක බදු ප්‍රතිපත්තිය පිළිබඳව කළ සාකච්ඡා අසාර්ථක වූ බවයි වරාය තෙල් විදුලි ජල සම්පාදන වෘත්තීය සමිති එකමුතුව සඳහන් කළේ මෙම වැඩ වර්ජනයට සමකාමීව රාජ්‍ය හා පෞද්ගලික බැංකු 18ක සේවකීන්ද හෙට වැඩ වැරීමට නියමිතයි. වරාය සේවකීන්ගේ වැඩ වර්ජනය හෙට උදෑසන 6 සිට දෙවනිදා උදෑසන 6 දක්වා ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර ඇත්තේ. මීට අමතරව ජල සම්පාදන මණ්ඩලය, විදුලි බල මණ්ඩලය, තෙල් සංස්ථා සේවකීන්ගේ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයද හෙට ක්‍රියාත්මකයි. හෙට මුළු රටම අකර්මණ්‍ය වනු ඇතයි වෘත්තීය සමිති නායකින් පෙන්වා දෙනවා. මේ එකපාරට අපි සාකච්ඡා කළා අපි තීන්දුවක් ගත්තා හෙට මේ එක් දින වැඩවජනට එකතු වෙන්න. හෙට දවස් තුල ආණ්ඩුව යහපත් ප්‍රතිචාර දැක්වුවේ නැත්නම් සහතිකයි මුළු සමස්ත රටම වැඩ කරන ජනතාව පාට ගෙනල්ලා අකණ්ඩ වැඩවජනකට අපි පෙළ ගස්සනවා. ඒක ආණ්ඩුව අපි කියලා බලාපොරොත්තු වෙන්න ආණ්ඩුව ඉල්ලන්නේ අපෙන් අකණ්ඩ වැඩවජන නම් ඒක දෙන්න අපි ලෑස්තියි. අත්‍යවශ්‍ය නොවන ජනාධිපතිවරයෙක් පුටුවේ වාඩි වෙලා අත්‍යවශ්‍ය සේවා නියෝග පනවන නම් අපි ජනාධිපතිවරයාට කියනවා මේ රටේ ජනයාගේ ජීවත් වීම තමයි අත්‍යවශ්‍යම සේවාව ජනතාවට තුන් වෙල කණ්ඩ නැහැ ජනතාවට බෙහෙත් ටික නැහැ ජනතාවගේ සේවාව සම්පූර්ණයෙන් බිඳ වැටලා ඒව යථා තත්ත්වෙට පත් වෙන ආණ්ඩුවට බෑ ඒකල විශ්වාස ගන්න ඕන නම් ගැසට් එකක් ගහලා නියෝග පනවලා අත්‍යවශ්‍යව පවත්වා ගන්න යන්නේ ඒක කරන්න පුළුවන් කමක් නැහැ හෙට දිනේදී
පරිදෙල් වෘත්ති සම්පත එකමතුව අකුරට වැඩ කිරීමේ ව්‍යාපාරය ක්‍රියාත්මක කරනවා මේ අකුරට වැඩ කිරීමේ ක්‍රියා මාර්ගයේදී මේ රටේ ඉන්ධන අඩුවක් ඇති වෙලා ඉන්ධන අර්බුදයක් ඇති වුණොත් උද්දච්ච විදුලි බලහා බලශක්ති අමාත්‍යවරයා සහ මේ ආණ්ඩුව වැඩ කරන ජනතාවගේ හඬ අත්‍යවශ්‍ය සේවා බවට පත් කළා යටපත් කරන අමාරුයි අපි මේ සියලුම වෘත්ති සම්පත ක්‍රියා මාර්ග ගන්නෙ රටේ පොදු නීතියට එකඟව සහ අත්‍යවශ්‍ය සේවා නීති වලට එකඟව යටත්ව කියන එක පණිවිඩයත් මේ අවස්ථාවේදී දෙන්න ඕනේ රාජ්‍ය අර්ධරාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වෘත්තිය සමිතිය එකමුතුව විදිහට හෙට දවසේ පැවැත්වෙන වෘත්තිය ක්‍රියා මාර්ග සඳහා විරෝධතා ව්‍යාපාරයක් තුල ඒ කණ්ඩායමට සහාය දෙනවා අපි 8 වෙනිදා තමයි අපි වැඩ වර්ජනයේ තීන්දු කරලා තිබෙන්නේ කළු පටි බැඳගෙන මේ කියන වෘත්තිය ක්‍රියා මාර්ග වලට සහයෝගය දැක්වීම අපි විසින් සිදු කරනවා හෙට දවසේ දුම්රිය මූලස්ථානයේ ඉදිරිපිට ජවන්ත විරෝධතාවයක් දක්වනවා සියලුම දුම්රිය සේවකයන් සම්බන්ධ කරගෙන දුම්රිය ප්‍රමාදයක් අවලංගු වීමක් සිදු වෙන්න ඉඩ තියෙනවා අපි ඒ පිළිබඳව අපි කනගාටුව ප්‍රකාශ කරනවා මේ කළු සතිය නම් කරලා හෙට රාජ්‍ය සේවයේ යාන්ත්‍රණය දුවන එක අපි නතර කරලා ආණ්ඩුවට අනතුරුම් කරනවා ලැහුම් කන්දීපල වල අපා රිවර්ස් කරපල්ලා 2008 දීපු වදු ප්‍රතිපත්තියට යමල්ලා කියන කාරණාව තමයි අපි බල කළා කියන්නේ හෙට දවසේ සමගි අධ්‍යාපන සේවක සංගමයේ විදියට මේ අතර සිය ගනුදෙනු කරුවන් වෙනුවෙන් හෙට දිනේදීද උපරිම සේවාවක් සැලසීමට තම බැංකු සූදානම් බව මහජන බැංකුවේ සහ ලංකා බැංකුවේ සභාපතිවරු අවධාරණය කර තිබෙනවා රටේ ආර්ථිකය ගොඩනැංවීමට රජය කෙන යන වැඩපිළිවෙල කඩක්කප්පල් නොකොට ඊට සහය ලබා දීම සියලු රාජ්‍ය සේවකීන්ගේ වගකීම වන අතර ඒ වෙනුවෙන් බැංකු සේවකීන්ද තම වගකීම ඉටු කරනු ඇති බවට ඔවුන් විශ්වාසය පළ කර තිබෙනවා බැංකු ශාස්ත්‍රයේ පවතින ගැටලු සම්බන්ධයෙන් අද දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී මෙම කරුණු අනාවරණය මෙතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළා. එම ගැසට් නිවේදනය යටතේ සමහර සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කර තිබෙනවා. වරාය ගුවන්තොටුපළ මගී ප්‍රවාහන සේවා හා ආශ්‍රිත සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මගින් හෝ බාණ්ඩ පිටකිරීම, මැදිරි, ගොඩබෑම, ගබඩා කිරීම, බෙදා හැරීම සහ ආහාර පාන භාණ්ඩ හෝ ගල් අඟුරු, තෙල් ඉන්ධන ඕනෑම වරායක් තුල ඇති යාත්‍රා වලින් ඉවත් කිරීම සඳහා පොදු ප්‍රවාහන සේවා මෙසේ අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කර තිබුණා. රේගු ආඥාපනතේ පරිච්ඡේද 235 අරමුණු සඳහා අර්ථ දක්වා ඇති අතර මාර්ග, පාලම්, බෝකු, ගෝන්තොටුපළ, වරාය සහ දුම්රිය මාර්ග ඇතුළු මාර්ග, දුම්රිය හෝ ගුවන් මගින් ප්‍රවාහන සේවා සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම සහ නඩත්තු කිරීම වහම ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය සේවා ලෙස මෙම ගැසට් නිවේදනයෙන් අර්ථ දක්වා තිබුණා. රෝහල් ගතකර සිටියදී මියගිය ජාතික ජනබලවේගයේ සීසී නිමල් අමරසිරිගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කෙරුණා. ඊට අදාළව තවත් පරීක්ෂණ කිහිපයක් ඉදිරියේදී සිදු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. මේ අතර කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට යොදාගත් හිස්කොපු පිළිබඳව රස පරීක්ෂක වාර්තාවක්ද කැඳවීමට නියම කෙරුණා. මරණ පරීක්ෂණයෙන් පසු අද අදාළ දේහය ඥාතීන් වෙත බහර දෙනු ලැබුවා. දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට පස්වරුවේ නිවිතිකල ප්‍රදේශයේදී සිදු කිරීමට නියමිතයි. මැතිවරණය ඉල්ලා ජාතික ජනබලවේගය සංවිධානය කළ උද්ඝෝෂණයකට පොලිසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේ පසුගිය 26 වනදායි. එහිදී තුවාල ලැබූ සහ විවිධ ශසන අපහසුතාවයන් හේතුවෙන් කිහිප දෙනෙකුම කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළා. කෙසේ වෙතත් ශසන අපහසුතාවයක් හේතුවෙන් රෝහලට ඇතුළත් කළ එම පක්ෂයේ පළාත් පාලන අපේක්ෂක සීසී නිවල් අමරසිරි නැමැත්තෙකු ඊයේ දහවල් ජීවිතක්ෂයට පත් වුණා. ඔහු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාරයකගේ ප්‍රතිකාර ලැබමින් සිටියදී මෙලෙස ජීවිතක්ෂයට පශ්චාත් මරණ පරීක්ෂණය අද දින සිදු කළා. ඒ පොලිස් මෘත ශරීරාගාරයේදී මරණ පරීක්ෂණ කටයුතු තවදුරටත් සිදු කිරීමට නියමිතව තිබෙනවා. මේ අතර කඳුළු ගෑස් සඳහා යොදාගත් හිස්කොපු රස පරීක්ෂක වාර්තා සඳහා ලබා දෙන ලෙසටද අද දින නියෝග කර ඇති බව වාර්තා වනවා. පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු වලින් අනතුරුව දේහය ඥාතීන්ට බහර දී තිබෙනවා. දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට දින නිවිතිකල ප්‍රදේශයේදී සිදු කරන බවයි ඥාතීන් ප්‍රකාශ කළේ. ජාතික ජනබලවේග විරෝධතාවයේදී රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගිය සීසී නිමල්ගේ මරණය ඝාතනයක් බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. මෙම මරණය පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවකද පිළිකුලෙන් යුතුව හෙළා දැක තිබෙනවා.
චන්ද අකුලනකොට අනීතික බලයක් ඔබ වනකොට තමගේ චන්ද බලය පැහැර ගන්නකොට මම හිතන ජාතික ජන බල වේගිර විතරක් නෙවෙයි ඔබටත් වගකීමක් තිබෙයි. හැබැයි අපේ වගකීම අපි උපරිම ඉටු කරනවා. මම හිතන ඔබගේ වගකීම තු පිට කරගෙන. දැන් මේ සිද්ධිය සම්බන්ධ යම් නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්නවද මේ? ඔව් අපේ නීතිජ කණ්ඩායම අපි දැන්ට බාර දීලා තිබෙනවා. මූලික වශයෙන් අපි ගත්තොත් මානව හිමිකම් කොමිසමට පැමිණිලක් හිතා ඉක්මනින් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. අනතුරුව අපි අනෙකුත් නීතිමය ක්‍රියාමාර්ග ගන්න බලාපොරොත්තු වෙනවා. ඔබතුමාලා මේක හිතන්නේ මනුෂ්‍ය ඝාතනයක් විදිහද නැද්ද? මේක ඝාතනයක්. ඉතා පැහැදිලිව ඝාතනයක්. පොලිසිය මඟ හරස්කොට එවැනි ප්‍රහාරයක් එල්ල කරේ නැත්නම් මෙවැනි සිදුවීමක් සිද්ධ වෙන්නේ නේ. ඒ නිසා මේක ආණ්ඩුව විසින් ඇති කරලද මිනිස් ඝාතනයක්. ඇත්තටම ඒක ඝාතනයක්. ඔහු මේ කඳුළු ගෑස් ප්‍රහාරයෙන් පස්සේ අධික කම්පණයට පත් වෙලා වමනය දාලා බොහොම අපහසුතාවයකට හුස්ම ගැනීම පිළිබඳ අපහසුතාවයකට පත් වෙමින් තිබේදී තමයි ඔහු ඒ රෝගී තත්ත්වය තුළම පසුව මිය ගිහින් තිබෙන්නේ. ඉතින් කෙසේ නමුත් මේ ගැන අපි බොහෝම පැහැදිලිව අනතුරු ඇඟෙව්වා. මේ මැතිවරණ කල් දැමීමේ ක්‍රියාවලියත් එක්කම ලේ සුවඳට ඉව අල්ලන පිරිස් සිටින බව අපි බොහොම පැහැදිලිව ප්‍රකාශ කළ ආණ්ඩුව තුල විවිධ විරෝධතා කරද්දි විරෝධතාකරුවන් අත්අඩංගුවට ගත්තු පහර දුන්නු අවිරෝධතා විසුරුවා හරපු විදිය ගත්තට පස්සේ හරි පැහැදිලි ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී අවස්ථා හකුලමින් තාම බ්ලේච්ච ගමනක් යමින් තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදීල රටේ ජනතාව පාට බහිනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු පිරිසක් අද කතානායක මහින්ද යාපා අබේවර්ධන හමු වුණා. මීට විපක්ෂයේ නියෝජනය කරන පක්ෂ නායකයින් සහ නියෝජිතයින් පිරිසක් එක් වුණා. වහාම මුදල් ලේකම් පාර්ලිමේන්තුවට කැඳවා ඡන්දයට සල්ලි නිදහස් කිරීමේ යෝජනාවක් සම්මත කර ගැනීමටයි මෙහිදී තීරණය වී ඇත්තේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ විපක්ෂයේ නියෝජනය කරන පක්ෂ නායකින් සහ නියෝජිතින් පිරිසක් අද කතානායක මහින්ද යාපා අබේවර්ධන හමු වුණා. ඒ පාර්ලිමේන්තුවේ කතානායකවරයාගේ නිල කාර්යාලයේදී එහිදී පළාත් පාලන මැතිවරණයේ පැවැත්වීම සහ ඊට අදාළ මුදල් වෙන් කරවා ගැනීම ඇතුළු විශේෂ කරුණු තුනක් සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා. महाजन आयतन රජය හිතාමතාම මැතිවරණය කඩාකප්පල් කළ බවට මැතිවරණ කොමිසමේ නිලධාරීන් පැවසූ බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා. මැතිවරණ කොමිසමේ නිලධාරීන් හමු වීමෙන් පසුවයි ඔහු මාධ්‍යයට මේ බව පැවසුවේ. ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු පිරිසක් අද පෙරවරුවේ මැතිවරණ කොමිසමට පැමිණියා.
ජනතාවගේ ඡන්දයිති ආරක්ෂා කරලා දෙන එක දේශපාලන පක්ෂවල අයිති ආරක්ෂා දෙන කරලා දෙන එක කොමිසමේ වගකීම. ඒ නිසා කොමිසම එම වගකීම නිසි පරිදි ඉටු කරන්න එක නිල්ලීම තමයි අපේ පාර්ශ්වෙන් අපි ඉදිරිපත් කරේ. රජයේ විවිධ ගනු ලැබූ තීන්දුව තීරණ විසින් මැතිවරණ හිතාමතාම කඩකප්පල් කිරීම සඳහා යම් තීන්දුව තීරණ ආරම්භ තිබෙන බව ඔවුන් විසින් ප්‍රකාශ කරා. ඒක තමයි අද සිද්ධ වුනේ. නිලධාරීන් ඔවුන් කියනවා ඔවුන්ට මැතිවරණ පැවැත්වීමේ වගකීම ඔවුන් නිසි පරිදි ඉටු කරන බව. මැතිවරණය හකුලා දැමීමට එරෙහිව එංගලන්තයේත් විරෝධතාවක් පැවැතුණා. විරෝධතාව සංවිධානය කර තිබුණේ එරට ජීවත් වන ශ්‍රී ලාංකිකයින් පිරිසක්. මැතිවරණයේ හකුලා දැමමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙන යන ඒකාධිපති ස්වරූපයට එරෙහිව විරෝධතාවයක් පැවැතුණා. ඒ එංගලන්තයේ වොඩ්ෆෝඩ් නගරයේදී ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන ශ්‍රී ලාංකිකයන් එක්වයි මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණේ. එෙහිදී ඔවුන් ජාත්‍යන්තරයට ලබා දුන් පණිවිඩය වූයේ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරමින් ජනතා ඡන්දය සඳහා අවස්ථාව ලබා දෙන ලෙසයි. උත්සාහය අපි මොන විදියෙන් හරි වළක්වන්නට ඕනේ. මිනිස්සු නැගිට්ටාම ආපහු ඒක වළක්වන්න බෑ. ජූලි 9 වෙනිදා, අප්‍රේල් 9 වෙනිදා, මේ 9 වෙනිදා හැම දවසකම පෙන්වුවා. මේ අතර මැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ විවිධ අදහස් පළ වුණා. ඡන්දය ගැන නම් ඉතින් මම එහෙම ආරංචියක් මුකුත් නැහැ. එහෙම දෙයක් ගැන. ජනාධිපති මැතිවරණයට ඒවා ඉතින් තව උඟක් කල්නේ ඉතින් ඒ කාලේ වෙනකොට රටේ දේශපාලනේ මොන මොන පැත්තට කැරකෙනවද දන්නේ නැහැනේ මට පෙර රට කියලා හිතන අලුත් නායක කණ්ඩායමක් අපි හදාගන්නවා මම නම් මේක කරන්නේ ඒකටයි ඒක කරලා පොඩ්ඩක් ඇස් දෙක පියා ගන්න පුළුවන් නම් තව වෙනකල කියන්නේ ඉස්සෙල්ලා එකක් සිදු වෙයි වහාම කඩිනමින් මැතිවරණය පැවැත්වීම එකාගෙත් ශරීර සෞඛ්‍යයට හොඳයි. මැතිවරණයක් කල් දෙමීම කියන්නේ ඒක අතිශයින්ම ජනතා අප්‍රසාදයට ලක්වීමට ආණ්ඩුවටත් සිද්ධ වෙනවා. මූලික ඓතිහාසිකම් කඩකිරීමකදී ජනාධිපතිතුමා විරුද්ධ නඩු දාන්න පුළුවන්. රුපියල් බිලියනයක් විතර මේ වෙනකොටත් වියදම් කරපු, ඒ වගේම ඡන්ද පත්‍රිකා පවා සැලකිතු ප්‍රමාණයක් මුද්‍රණය කරපු. මේ මැතිවරණය අතර මග කඩාකප්පල් කිරීම එක පැත්තකින් පුරවැසියාගේ ඓතිහ්‍ය හිමි වෙනවා, අනෙක් පැත්තෙන් විශාල නාස්තියක් සිද්ධ වෙනවා. කල් දාන්න ඡන්දයක් නැහැ කියලා. හැබැයි ඉතින් අපි දන්න තරමින් අපි එහෙනම් මේ පිස්සොද මේ දුවගෙන ගිහිල්ලා නාම යෝජනා බාර දුන්නු. ඉතින් එහෙම ඡන්දයක් නැත්තම් ජනාධිපතිතුමා දැනන් හිටියේ නැද්ද? නිල ගැසට් නිවේදනයක් නිකුත් කරපු බව. ආණ්ඩුවකලේ එක පැත්තකින් ඡන්දයිති උදුර ගත්තා. අනිත් පැත්තෙන් ඡන්දේ ඉල්ලා කරන සටනට කඳුළු ගෑස් ගහලා බැටරි චාර්ජ් දීලා වතුර ගහලා ඒ උද්ඝෝෂණයට බලහත්කාරී වියරු සහගත ප්‍රහාරයක් එල්ල කරනවා. අපි මේ ප්‍රහාරය දැඩි පිළිකුල් සහගත වෙලා දැක්කේ. ප්‍රජාතන්ත්‍රවාදය රිප්ලේස් කරන්න යනවා මදාවි වාදකේ. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ජනාධිපති ධූරය කියන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අන්තිම දරුණු තැනකට වටන යුගයක්. මේකෙන් රට මුදා ගන්න වෙන්නේ බරපතල මැදිහත් වීමකින්. සියලුම දේශපාලන පක්ෂ එකතු වෙලා ඉතාමත්ම දැවැන්ත උද්ඝෝෂණයක් කරන්න ඕනේ. ජනතා විමුක්ති පෙරමුණ, ජාතික ජනබල වේගය, සමගි ජනබල වේගය, දෙමළ ජාතික සන්ධානය, මුස්ලිම් කොංග්‍රසය අපි එක මේසෙකට ඇවිල්ලා දැවැන්ත උද්ඝෝෂණයක් කරමු කොළඹට බස්සමු. ඒකෙන් තමයි මුන් බය වෙන්නේ. දැන් මේ මැතිවරණය මිහිලුවකට අරගෙන රටේ ජනාධිපතිවරයා කොටි ගණන් වේදන් කරන ඉදහස් උත්සවයේ පැවැත්වුවා. ඒ ප්‍රජාතන්ත්‍රවාදය රකින්න මේ පුද්ගලයාට භාණ්ඩාගාරයේ සල්ලි නැහැ කියනවා. අර සොයි සමහත්තයා කිව්ව එක අප්පච්චි මලා කියලා කිව්වනේ. දැන් මල්ශාලාවේ තියෙන ඒවාට පණ දෙන්න හදනවා කියන එකෙම පේනවා. පොහොට්ටුවට මොකද වෙලා තියෙන්නේ කියන එක. ඉතින් මාම කරපු දේ බෑන නොකරොත් නොට්ටික බෑන වෙයි කියන බයට එතුමත් මාමගේ අඩිපාරේ යමින් ඡන්දේ කල් දාලා තියෙනවා. ජනාධිපතිතුමා සල්ලි නැහැ කියන්නේ පට්ටපල් බොරුවක්. මේ රට නැවතත් ලේවිලක් ගිනි ගොඩක් බවට පත්කරන ප්‍රචණ්ඩ වෙන්න ඉඩ තියෙනවා. මැතිවරණය ගැන යම් ප්‍රකාශයක් මැතිවරණ කොමිසමෙන් සිදුවේයි. මේ පැත්තේ මැතිවරණයේ තැබී මේ ක්‍රියාදාමයේ මේ පැත්තේ මැතිවරණයේ වැලැක්වීමේ ක්‍රියාදාම මේ දෙක එකටික හැපි හැපි තියෙනවා පොඩි ළමයිකුට උනත් තේරෙනවා මේ හිතාමතාම තමාගේ පරාජයේ පෙනිපෙනි ඒ පරාජයේ බාර ගන්න ලෑසි නැතුව මැතිවරණය කල් දැම්ම පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන්ගේ කාල සීමාව මාර්තු මාසේ 19 ඉඳන් අවසන් වෙනවා මේ කෙටි කාලයකට මේ රඟපෑමක් නකරන්නේ දැන් අධිකරණ පුවත් කිහිපයක්
කෙටියෙන් 2016 වසරේ මාර්තු මාස 29 වනදා සහ 31 වනදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කළ බැඳුම් කර වෙන්දේසි දෙකකදී රජයේ මුදල් සාභාත්‍ය පරිහරණය කළ අයයි චෝදනා කරමින් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායකට එරෙහිව පොදු දේපළ පනත යටතේ කොළඹ ත්‍රිපුත්කල මහදිගන්න විනිසුරු මඩුල්ලේ ඉදිරියේ නීතිපතිවරයා විසින් ගුණ කළ නඩු දෙකකට අදාළ චෝදනා පවරා පවත්වාගෙන යාමට නොහැකි බව තීරණය කරමින් අභියාචනා අධිකරණය විසින් රිට් ආඥාවක් නිකුත් කර තිබෙනවා රවි කරුණානායක විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම් දෙකක තීන්දුව ලබා දෙමින් සෝබිත සහ ධම්මික ගණේපොළ යන අයගින් සමන්විත අභියාචනා අධිකරණ විනිසුරු මඩුල්ල මෙම තීන්දුව ලබා දුන්නා 2016 වසරේ මාර්තු මාස 29 වනදා සහ 31 වනදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කළ බැඳුම් කර වෙන්දේසි දෙකකදී රුපියල් බිලියන 50කට අධික රජයේ මුදල් සාභාත්‍ය ලෙස පරිහරණය කළ යයි චෝදනා කරමින් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක ඇතුළු පිරිසකට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ ත්‍රිපුත්කල මහදිගන්න විනිසුරු මඩුල්ල හමුවේ නඩු පවරා තිබුණා. තමන්ට එරෙහිව චෝදනා ගොනු කර තිබෙන ආකාරය නීතියට පටහැනි බවත් එබැවින් තමන්ට එරෙහි චෝදනා පවරා පවත්වාගෙන යාමට නොහැකි බව තීන්දුව කොට එම නඩුවලින් තමන්ව ඉවත් කිරීමේ නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා රවි කරුණානායක විසින් මෙම පෙත්සම් අභියාචනා අධිකරණයට ඉදිරිපත් කර තිබුණා. එම පෙත්සම් දීර්ඝ ලෙස විභාග කළ අභියාචනා අධිකරණය රවි කරුණානායකට එරෙහිව කොළඹ මහදිගන්න හමුවේ ගොනු කර තිබෙන චෝදනා පවත්වාගෙන යාමට නොහැකි බව තීරණය කරමින් නීතිපතිවරයා වෙත රිට් ආඥාවක් නිකුත් කර තිබෙනවා. පළත් පළන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා රජය විසින් සිදු කරන බාධා කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා සමග ජනබලවේගය වෙනුවෙන් කොළඹ මහනගර සභාව සඳහා තර්ක වදින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහ්මාන් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම වැඩිදුර සලකා බැලීම සඳහා ලබන 14 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා. එදිනට පෙර පෙත්සමට අදාළ ලේඛන ඉදිරිපත් කිරීම සඳහා අධිකරණය විසින් මැතිවරණ කොමිසමට හා පෙත්සම් කාර්ය පාර්ශවයේ නීතිඥවරුන්ට අවසර ලබා දුන්නා. විජිත් මලල්කුඩ ශිරන් ගුණරත්න සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අයගෙන් සමන්විත ත්‍රිපුත්කල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම සලකා බැලීම සිදු කෙරුණා. අද පෙරවරුවේ පානදුර පින්වත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. වාහනය තුල ඝාතනය වී සිටියේ කඩවත පදිංචි සම්පත් කුඩා ගොඩ නැමැති ව්‍යාපාරිකයෙකුයි. අම්බලංගොඩ ප්‍රදේශයේදීත් වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ අම්බලංගොඩ ප්‍රදේශයේ පදිංචි නාමල් සුදත් සිරි නමැත්තෙක්. පානදුර පින්වත්ත ප්‍රදේශයේ ටිඩ්මන් සිල්වා මාවතේ සුපෝකබෝගී මෝටර් රථයක් තුල තිබී පුද්ගල මලසිරුරක් හමු වී තිබෙනවා. මෙලෙස මියගිය පුද්ගලයා කඩවත ප්‍රදේශයේ පදිංචි සම්පත් කුඩාගොඩ නම් ව්‍යාපාරිකයෙකු ලෙසයි හඳුනාගෙන ඇත්තේ. මෙම පුද්ගලයා වාහනය ධාවනය කරමින් සිටියේදී වෙඩි ප්‍රහාරයට ගොදුරු වී ඇති බවටයි සැක පළ කරන්නේ. යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු මෙම වෙඩි තැබීම සිදු කර පලා ගොස් ඇති බවට මේ වන විට පින්වත්ත පොලිසියට තොරතුරු ලැබී තිබෙනවා. උදෑසන 7:30ට පමණයි මෙම වෙඩි තැබීම සිදු ඇත්තේ. වෙඩිවැදී මියගිය ව්‍යාපාරිකයාට අයත් නිවසක් මෙම වෙඩි තැබීම සිදු ටිඩ්මන් සිල්වා මාවතේ ඉදිකිරීමින් පවතින බවටද පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා. මේ පුද්ගලයා අවස්ථාවේම වාහනේ තුලමයි මිය ගිහිලා තියෙන්නේ. මෙම ස්ථානයට පොලිස් තාක්ෂණ කොට්ටාශයේ නිලධාරීන් ගිහිල්ලා මේ වාහනේ පරීක්ෂා කරන ලැබ විශේෂයෙන් මෙහි තියෙන කැමරා පදිංචි සහ ඊට අදාළ දේවල් සොයා ගැනීම සඳහා කොට්ටාශ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් මේ ස්ථානය පරීක්ෂා කරනු ලැබුවා. එවගේම නිලසුනක යන් යොදවල මෙම ස්ථානය පරීක්ෂා කරා. එවගේම ඇඟිලි සලකුණු නිලධාරීන් මෙම ස්ථානය පරීක්ෂා කිරීම කරයි. අපරාධංශයේ නිලධාරීන් මේ සඳහා ක්‍රියාත්මක වෙන අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා බිරිඳගේ සහ තවත් ඔහු සම්බන්ධතාවයන් පවත්වන ලද පුද්ගලයන් කීප දෙනෙකුගේ ප්‍රකාශත් මේ වන විට සටහන් කරලා තියෙනවා මේ විමර්ශන නිලධාරීන් විසින්. එවගේම පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා මේ මියගේ පුද්ගලයාගේ මෘතදේහ කළුබොයිල රෝහලට යැවීමට අවශ්‍ය කටයුතු සිදු කළා තියෙනවා. මේ අතර අම්බලංගොඩ ප්‍රදේශයේ සිදු වෙඩි තැබීමකින් තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අද පෙරවරු 9:10ට පමණයි මෙම වෙඩි තැබීම සිදු ඇත්තේ. යතුරු පැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු වෙඩි තැබීම සිදු කර පලා ගොස් තිබෙනවා. වෙඩි තැබීම සඳහා T56 වර්ගයේ ගිනි අවියක් භාවිතා කර ඇති බවටයි අම්බලංගොඩ පොලිසිය සිදු කරන ලද මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ. වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත්තේ 42 වෙනිදි අම්බලංගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු. ඔහුට මේ වෙඩි තැබීම සිදුවන්නේ T56 ගිනි අවියක් මේ සඳහා භාවිතා කර තිබෙන බවට අනාවරණය වෙනවා. වෙඩි වැදීම සමගම මෙම පුද්ගලයා බලපිටිය රෝහලට ඇතුළත් කරනු ලැබුවා. රෝහලේදී ඇති වූ තුවාල නිසා මිය ගොස් තිබෙනවා. සැකකරුවන් කවුද යන්න අනාවරණය කර ගැනීමක් මෙතෙක් සිදුවලා නැහැ. මේ වන විට විමර්ශන කටයුතු ආරම්භ කළා තියෙනවා. විශේෂයෙන්ම මහේස්ත්‍රාත් පරීක්ෂණත් මේ අවස්ථාවේදී පැවැත්වෙනවා. වැඩි කළ විදුලි බිලට ඉහළ යන භාණ්ඩ මිලට සහ
බදුවලට එරෙහිව ජනතාව විවිධ ප්‍රදේශවල විරෝධතාවයන්හි නිරත වෙනවා. අධික ලෙස ඉහළ ගිය විදුලි බිලට එරෙහිව කැකිරාව ප්‍රදේශයේ ජනතාව ඊයේ රාත්‍රියේ පන්දම් විරෝධතාවයක නිරත වුණා. විදුලිය බල! විදුලිය බල! අපි විදුලි බල ඇමතිට කියනවා අත්තොලම අධික ලෙස මේ මහ ජනතාවට වැඩි කරපු විදුලි බිල මැටි ඇමතිවරුන්ගෙන් ලක්ෂ ගණන් ගෙවන්න තියෙනේ අය කරගන්න මේ මහ ජනතාවගේ කනට මේ බර පටවන්න එපා අපි මේ ලයිට් බිල ගෙවන්නේ අපි මේ ලයිට් බිලට විරුද්ධයි ජනපීඩ ගහණ්ඩුව පෙරලා ජනතාවාදී පාලනය ගොඩනැගීම වෙනුවෙන් මේ අතර අද මහනුවර මඩවල නගරයේදීද ජනතාව විරෝධතාවයක නිරත වුණා. ඒ සමග ජන බලවේගයේ පාත දුම්බර ප්‍රධාන සංවිධායක තිලින බණ්ඩාර තෙන්නකෝන්ගේ ප්‍රධානත්වයෙන් අපි පහත නම්බර අපි ජනතාවාද එකට එකතු වුනේ අපට අහිමි වුණු සියලු දේවල් වලට වඩා අපට අහිමි වුණු අපේ ඡන්දයිතිය ලබා ගැනීම සඳහායි බඩු මිල අහස උසට අපේ දරුවන්ට පාසල් පොත් මිල අහස උසට මේ සියලු දේවල් තියදී ජනතාව අපේ ඡන්ද බලය උදුරා ගැනීම සඳහා මේ ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා අපි මේ සියලු දේවල් අහිමි වුණත් අපට අහිමි වුණු ඡන්ද බලය ලබා ගැනීම සඳහා අපි දිවි හිමියන් යුතුව කටයුතු කරනවා කියන එක මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා මේ අතර ශිෂ්‍ය මර්ධනයේට එරෙහිව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේද අද විරෝධතාවයක නිරත වුණා දැන් රට වටා පුවත් කිහිපයක් කෙටියෙන් පාකිස්තාන නාවික හමුදාපති අඩ්මිරාල් මුහම්මද් අම්ජාඩ් ඛාන් නිසාසි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හමු වී තිබෙනවා. ඒ අරලියගහ මන්දිරයේදී ශ්‍රී ලංකාවේ සමුද්‍රීය සාමය සහ ආරක්ෂාව පිළිබඳ ප්‍රතිපත්තියට තම රට පූර්ණ සහයෝගය ලබා දෙන බවට පාකිස්තාන නාවික හමුදාපතිවරයා එහිදී ප්‍රකාශ කර තිබෙනවා. සම්මානිත ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජනක ද සිල්වාට විද්‍යා චක්‍රවර්ති සම්මාන උපාධියක් පිරිනමා තිබෙනවා. වෛද්‍ය වෘත්තියට සිදු කළ සුවිශේෂී මෙහෙවර අගෙමිනුයි ඔහුට මෙම උපාධිය ලබා දී ඇත්තේ. ඒ කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති අග්ගමහා පඬිත අතිපූජ්‍ය මහාචාර්ය කොළුපිටේ මහින්ද සංඝරක්කිත නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන්. සම්භාවනීය සමාජ සේවිකාවක් ලෙස මෙන්ම මානව දයාවෙන් සපිරි කාන්තාවක් වූ ටකිකෝ යොෂිඩා මෙතිනේගේ 23 වන ගුණානුස්මරණය වෙනුවෙන් ජපානයේ ලංකාජී විහාරයේදී උත්සවයක් සංවිධානය කර තිබුණා. ඒ එම විහාරයේ විහාරාධිපති ජපානයේ ප්‍රධාන සංඝනායක බානකල උපතිස්ස නායක හිමියන්ගේ ප්‍රධානත්වයෙන්. මේ අතර ජනපති රනිල් වික්‍රමසිංහ ටකිකෝ යොෂිඩා මෙතිනේගේ 23 වන ගුණානුස්මරණය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. රේගු මද්‍රව්‍ය පාලනාංශයේ නිලධාරීන් එක්ව කොකේන් තොගයක් රැගත් විදේශීය තරුණියක් අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේදී එම කොකේන් තොගේ වටිනාකම රුපියල් 16 කෝටි 50 ලක්ෂයක් බවයි වාර්තා වන්නේ. දිරාපත්වන කසලවලින් විදුලිය නිපදවන ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට කඩුවෙල මහනගර සභාව කටයුතු කර තිබෙනවා. එමගින් ජාතික විදුලි බල පද්ධතියට කිලෝවොට් 35ක පමණ විදුලි ධාරිතාවක් එක්කල හැකි බවයි වාර්තා වන්නේ. මාර්තු පළවෙනිදා සිට හයිලෙවල් මාර්ගයේ ගමන් ගන්නා සියලුම මගී ප්‍රවාහන බස් රථ මාකුඹර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය හරහා ගමන් කිරීම අනිවාර්ය කර තිබෙනවා. අමාත්‍ය බන්දුල ගුණවර්ධන මේ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා. ඒ පුතත් සමගින් සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වෙනවා. යලිත් අපෝ බහමුවන්නේ හෙට උදෑසන ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුවදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත්
අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.